ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂාණි කෞශල්‍යා ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත නීරෝගී පරපුරක් බිහි කිරීමට නිවාරණ අංශද ශක්තිමත් විය යුතු බව ජනපති කියයි දිරිය මිනිසුන්ගේ සොඳුරු නිවහන ජයග්‍රාහකීන්ට අගමැති අතින් ත්‍යාග වතු සේවක වැටුප් ඉහළට බදුළු ඔය රක්ෂිතයේ ජලජාවාරම දේශීය ප්‍රවෘත්ති පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරයන මහතුරුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කර තිබෙනවා. නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට එම නියෝගය නිකුත් කර තිබෙන බවයි නීතිපති කාර්යාලයේ සඳහන් කළේ. නිරෝගී පරපුරක් බිහි කිරීම සඳහා ප්‍රතිකාර මෙන්ම නිවාරණ අංශද ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම්වලදී රෝග වැළැක්වීමේ හා නිවාරණය කිරීමේ අංශ සඳහාද ප්‍රමුඛතාවක් හිමි විය යුතු බවයි හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල විවෘත කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. හම්බන්තොට ඉදිකළ අංග සම්පූර්ණ දිස්ත්‍රික් මහරෝහල ජනතා ඉදිරි පැවරීම අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහි ඉදිකිරීම 2013 වසරේදී ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේ. නිදලන්ත ණය ආධාර යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 7000ක්. ඇඳන් 850කින් යුත් රෝහල නවීන පහසුකම් රැසකින් සමන්විතයි. ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී ඒකක, ඖෂධාගාර මෙන්ම රුධිර පාරවිලේන මධ්‍යස්ථානද මෙහි ස්ථාපනය කර තිබෙනවා. වෛද්‍යවරුන් හෙදියන් සඳහා නව නිල නිවාස වලින්ද රෝහල සමන්විතයි. රෝහලට යාබදව වකුගඩු කාඳු පෙරණ ඒකකයක්ද ඉදිකරන අතර 2020 වසර වන විට එහි කටයුතු අවසන් කිරීම සැලසුමයි. රෝහලේ ඇති විශේෂ ස්කෑන් යන්ත්‍රද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය අපේ තිබෙන ආකාරයෙන් ලෝකේ රටවල් තව 10කවත් නැහැ. අපේ රටේ දෙන නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිකාරාංශවල සහ රෝග නිවාරණ අංශයේ මේ දෙක ගත් විට ප්‍රතිකාරංශයට නිවාරණංශයට වඩා අති විශාල මුදලක් වැය කරන බව ඔබ දන්නවා. ප්‍රතිකාරංශයට 90%ක් වැය කරනකොට ඖෂධ බෙහෙත් ගොඩනැගිලි උපකරණ මානව සම්පත්වලට රෝග නිවාරණංශයට 10%ක් විතර තමයි වාර්ෂික ආයවැයෙන් වෙන් වෙන්නේ. නමුත් ඇත්තෙන්ම රටක සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි වෙන්න නිවාරණංශය තමයි ශක්තිමත් වී යුත්තේ. ඒ නිසා මේ විශාල ධනස්කන්ධය වැය කිරීම අසීමිතයි රජයේ විසින්. අපේ මේ අවුරුදු 5කට ආසන්න කාලය ගත විට මීට කලින් ලංකාවේ කිසිම රජයක් සෞඛ්‍යයට වැය නොකළ මුදලක් වැය කළා අපි. ලංකාවේ කිසිම රජයක් උසස් අධ්‍යාපනයට වැය නොකළ මුදලක් වැය කළා. එහි ප්‍රතිඵල බොහෝ තිබෙනවා. ඒ පිළිබඳව කතා බහ නොකළාට සාකච්ඡා නොකළාට ඒවා බඩට දැනුනේ නැති වුණාට ජාතියක් විදියට ජාතියක අනාගතය සඳහා ඒවා ඉතාමත්ම දීර්ඝකාලීන ආයෝජන විදියට ඉතාමත්ම හොඳ ප්‍රතිඵල රටට දෙන්න. අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි, නෙදර්ලන්ත තානාපතිනි ජෝන් ඩුරේ නෙවාඩ් යන මහතු මහත්මීන් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර රාජ්‍ය භාෂා දින උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක් අද සිට ලබන පස්වනදා දක්වා ක්‍රියාත්මක වන අතර එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දායකත්වය ලබා දෙන භාෂා විගණන වාර්තාව ඉදිරිපත් කිරීම හා ත්‍රිභාෂාවට පරිවර්තනය වූ ෆෝරම් වෙබ් අඩවියේ ප්‍රකාශයටපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. නිදහස් සාමකාමී රටක් වෙනුවෙන් සියලු ජනතාව අතර භාෂා දැනුම ප්‍රවර්ධනය විය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. රටක් විදියට අද තිබෙන අභියෝගවලදී ඒ වගේම පහුගිය අවුරුදු 40ක 50ක අධ්‍යක්ෂීම් ගත්තාම මූලික වශයෙන්ම රටේ ජීවත් වෙන සිංහල දමිළ මුස්ලිම් ජනතාව මැලේ බර්ග මේ අය අතරේ සහෝදරත්වය මිත්‍රත්වය විශ්වාසය ඇති වෙන්න අවශ්‍ය පළවෙනි දේ මොකද්ද සිංහල ජනතාව දමිළ භාෂාව ඉගෙන ගැනීම දමිළ භාෂා ජනතාව සිංහල භාෂාව මුස්ලිම් ජනතාව සිංහල භාෂාව ඉගෙන ගැනීම මේ තියෙන ප්‍රශ්නෙට විසඳුම් අපි සංහිඳියාව 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 කියලා මේක මන්ත්‍රයක් වගේ කියනවා. හැබැයි
මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ අර ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුල විශේෂයෙන්ම සමාජය තුල. දිරිය මිනිසුන්ගේ සොඳුරු නිවහන සමෘද්ධි නිවාස ලොතරැය ජයග්‍රහකයන්ට ත්‍යාග ලබා දීම හෙට සිදු කරනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි නිවාස ලොතරැය ජයග්‍රහකීන්ට රුපියල් මිලියන 180ක් ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී හෙට පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. 2002 වසරේ ආරම්භ කළ සමෘද්ධි නිවාස ලොතරැය දිනුම් ඇදීමේ වැඩසටහන යටතේ මේවන විට ලබා දී ඇති නිවාස සංඛ්‍යාව 28934ක්. දිනුම් ඇදීම හරහා මාසකට නිවාස 331ක් ලබා දීමට කටයුතු කෙරෙන අතර වැය වෙන මුදල රුපියල් මිලියන 66ක් අමාත්‍ය දයගමගේ මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කරනවා. खनिज तेल एकापत्त वृत्तीय समिति एकबुतुव तम वृत्तीय क्रियामार्गीय लबन सिकुरादा मध्यम रात्रियते अथेटुवा तिबिनवा ए अमात्य कबीर हशीम महता समग पेवति साकच्छावकेन अनतुरुवाय කොළඹ වරායේ සිට කොළොන්නාව ඉන්ධන පරයන්තය දක්වා ඉන්ධන නල මාර්ගය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉදිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්ිටු වීමට එම වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කළා. මේ සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්ුණා. මෙම ගැටලුව සම්බන්ධයෙන් හෙට රැස්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමග වෘත්තීය ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්ිටු වීමටයි කණිතෙල් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව කටයුතු කළේ. අමාත්‍ය කබීර් හෂීම් මහතුමා සියලුම වෘත්තීය සමිතිවලට අද සාකච්ඡාවක් ලබා දුන්නා. ඒ සාකච්ඡාවේදී එතුමා සමඟ පහත එකතාවන් වලට වෘත්තීය සමිති සියල්ලම එකඟ වුණා. හිටවූ නල මාර්ගයේ මීටර 140 එළීම නැවත ආරම්භ කිරීමට එතුමා කටයුතු කරන බව ඒ අනුව එතුමා අපට ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා. මේ සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගේ යුත් කමිටුවක් පත් කරන්නත් විසඳුමක් ලබා ගැනීම සඳහා ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා, ගරු මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පිකරණෝග මහත්මයා, කබීර් හෂීම් මහත්මයා සහ ඊට අමතරව රවි කරුණානායක මහත්මයාත් මෙම කමිටුවට ඇතුළත් කරලා ඒ වගේම හෙට දිනේදී කැබිනට් මණ්ඩලයට මේ තීන්දුව ඉදිරිපත් කරලා නැවත නල මාර්ගය ආරම්භ කිරීමට කටයුතු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය තීන්දුව తీරන අගමැතිතුමා ගැනීමටත් බලාපොරොත්තු වෙන බවට එතුමා අප වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා. අපි ඒකාබද්ධ උත්තිය සමිතිය මගින් සාකච්ඡාව පවත්වලා අපි ගත්ත තීරණයක් සිකුරාදා දින මධ්‍යම රාත්‍රී 12 වෙනතෙක් අපේ උත්තිය සමිති ක්‍රියාමාර්ගය නැවැත්වීමටත් බදාදා දින ගරු ඇමැතිතුමා විසින් දෙන සාකච්ඡාවෙන් පසු නැවත උත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නවද එහෙම නැත්නම් ප්‍රගතිය අනුව නවත්තනවද කියන තැනට අපි ආවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කර තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඇතුළු 12 දෙනෙකුයි එම පෙත්සම් ගොනු කර තිබෙන්නේ. සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය බන්ධනාගාර කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මගින් ක්‍රියාත්මක කිරීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම් කරුවන් ඉල්ලා සිටිනවා. මේ තුලින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ඔවුන්ගේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන පරිදි සියලු දෙනා නීතිය ඉදිරියේ එක සමාන බවට වන මූලික අයිතිවාසිකම අදාළ තීරණය තුලින් උල්ලංඝනය වන බවට ප්‍රකාශයට පත් කරන ලෙසයි පෙත්සම් වලින් ඉල්ලා ඇත්තේ. මේ අතර Human Rights Watch සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට තමන් එරෙහි වන බවයි. වසර 43ක් තිස්සේ ක්‍රියාත්මක නොවූ මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමක් මෙන්ම ක්‍රූර ක්‍රියාවක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මරණ දඬුවම නියමව සිටින 1299 දෙනෙකුගෙන් 48 දෙනෙකු මද්‍රව්‍ය වලට වැරදිකරු වූවන් බවද එම සංවිධානය පවසනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අයවැයෙන් ජනතාවට ලබා දුන් සහන රැසක් අද සිට ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කලචූලියක්ව පැවති ජූලි මාසයේ මේවන විට සුදු චූලියක් බවට පත්වැති බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. අද ජූලි මාසේ පළවෙනිදා ජූලිය සාමාන්‍යයෙන් ව්‍යවහාර වෙන්නේ කළු ජූලිය කියලා. නමුත් පළවෙනිදෙන් ආරම්භන මේ ජූලි මාසේ සුදු ජූලිය බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි
පහුගිය අයවැය ලේකණෙන් අපේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා පොරොන්දු වුණු ඒ අයවැය ලේකණ ඉදිරිපත් කරලා තිබුණු සහන විශාල ප්‍රමාණයක් අද සිට ක්‍රියාත්මකයි. ඒ අතර ඉතිහාසයේ විශාලතම විශ්‍රාම වැටුප් පැඩවීම අද සිට ක්‍රියාත්මකයි. විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 585,000ක් සඳහා ආමය 2800 සිට උපරිමය 20,000 දක්වා වැටුප් වැඩි වෙනවා. රජ සේවකයන්ට ජූලි මාසෙ ඉඳලා රුපියල් 2500ක වැටුප් පැඩවීමක් ලබා දෙනවා. ඒ වැටුප් පැඩවීම ලැබෙන්නේ දැනට ජීවන වියදම් දීමනාව හැටියට ලැබෙන රුපියල් 7800 අකණ්ඩවම ලබා දෙන ගමන් තමයි ඒ 2500ක වැටුප් පැඩවීම ලැබෙන්නේ. ජනතාවකෙන් හෝ පාර්ලිමේන්තුවෙන් සංගවා කිසිදු කිවිසුමක් අත්සන් කිරීමට රජය කටයුතු කරන්නේ නැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා. විවිධ අය විවිධ විදිහේ කිවිසුම් ගැන අනියත බිය පළ කරනවා සහ මේ දින 52 ආණ්ඩුවේ අසාර්ථක වෙච්ච අය පාස්කු ඉරිද ප්‍රහාරයෙන් මලමිනීමතින් ගොඩ වෙන්න බැරි වුණු අය විවිධ වැරදි අර්ථකථන පපුවට අත තියාගෙන දේශප්‍රේමය බෞද්ධාගම ගැන කතා කරමින් පතුරවගෙන යනවා. කියන්න දේශපාලන සටන් නැති වෙනකොට විවිධ කතා කියනවා. නමුත් අපි කිසිඳු කිවිසුමක් ජනතාවට වසන් කළා පාර්ලිමේන්තුවට වසන් කළා අසං කරන සූදානම් නැහැ සහ ඒ අසං කරන කිසිම දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ විශාලතම දේශපාලන ප්‍රතිසංස්කරණ ලබා දීපු සංශෝධනයක්. මං හිතන්නේ ස්වාධීන කොමිෂන් සභාව විතරක් අපි 10ක් හදලා තියෙනවා මේ 19 වෙනි සංශෝධනය හරහා. එතකොට මේ රටේ ජනාධිපතිවරු හැම එක්කෙනාම 94 ඉඳන් තරඟ කරනකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියන පොරොන්දුව ජනතාවේ ඉදිරියේ තබමින් තමයි මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි කිසි ලෙසකින්වත් අපි මේ ගෙන ආපු ප්‍රතිසංස්කරණ නැවත අපි හකුල ගන්න සූදානම් නැහැ. රාජපක්ෂ කෙනෙකු යලි බලයට පැමිණීමට එරෙහිව මහජන නියෝජිතයින් මෙන්ම ජනතාවද හඩ නගමින් සිටින බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර මල්වතෝය ජලාශාශ්‍රිතව ඉදිකරන සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඔළුව තියෙන බුද්ධියක් තියෙන කට්ටිය හිටියානම් පැහැදිලිවම දන්නවා පොහොට්ටුවේ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂක හැටියට ගෝඨාභය මහත්තයා දැම්මොත් අගමැති අපේක්ෂක හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා එනවා. තව රාජපක්ෂලා 10ක් 15ක් කැබිනට් මණ්ඩලයට එනවා. එතකොට මේක ආයෙත් යන්නේ ඒකාධිපති ස්වරූපයකට. කුමාර වෙල්ගම මැතිතුමා පැහැදිලිව මේ කතාව කියලා තියෙනවා. ඒ වගේම දයාසිරි ජයසේකර මැතිතුමත් මේ කතාවම කියනවා. ඒක නිසා මේ රටේ බහුතරයක් ජනතාව කුමාර වෙල්ගම මැතිතුමාගේ මත ඉන්නවයි තේ. ඒක නිසා තමයි තුමා ඒ අයට කියන හඬ ඉදිරියට ආවේ නැතත් වෙල්ගම මහත්තයාගේ හඬ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසායි. ගොවි ජනතාවගේ ගැටළු වලට විසඳුම් ලබා දෙමින් මල්වතුය ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරි කන්නේදී වීමිල ඉහළ නැන්වීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළා. මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විරෝධය පළ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. මගේ පෞද්ගලික මතය නම් මරණ දඬුවමට මම විරුද්ධයි. මොකද මිනිහෙක් එල්ලුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තව 4 දිනක් විතරක් කුඩුකාරයෝ එල්ලුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙනවා නම් අපිට ඒකට එකඟ වෙන්න පුළුවන්. මේ 4 දෙනා එල්ලුවාම රටේම ප්‍රශ්නේ ඉවරයි කියලා. හැබැයි අපි එක්සත් ජාතික පක්ෂයේ මතයත් මරණ දඬුවමට පක්ෂයක් හැටියටත් අපි විරුද්ධයි. පෞද්ගලිකව මාත් විරුද්ධයි. තත්ත්වෝර්ති විරාමයෙන් පසුව බලාපොරොත්තු වන්න. නැවතත් ප්‍රවෘත්ති. වතු කම්කරු වැටුප් අනිවාර්යෙන්ම ඉහළ නන්වන බව රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. බදුල දිස්ත්‍රික් ලේ කම්කරුවාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඇත්තටම ඒ රුපියල් පළා සම්බන්ධ කර අග්‍රාමත්තුමා කර අධික ජනාධිපති නාතිපේ කැබිනට් එකේ ඒක අනුමත කරලා තියෙනවා. අපේ වේල් කර්මාන්ත ඇමතුමා නිරවශ්‍ය පිටරට ගිහිලා තිබුණා ඊයේ ආවා. ඊය ආපුවම අපි මේ වේල් කර්මාන්ත ඇමතුමාත් එක්ක සාකච්ඡා කළා. මේ සති දෙකේ තුරදී ඒරියස් එක රුපියල් පණ වතු කර ජනතාවට ගෙවන්න අපේ ආණ්ඩුව අපි සූදානම් කරලා තියෙනවා. මරණ දඬුවම සම්බන්ධයෙන්ද මේ මහතා මෙහිදී අදහස් පළ කළා. මම ඉන්දු ආගමිකයෙක් හැටියට සත්තු මරන්න හරි මිනිස්සු මරන්න හරි අපි නම් කැමති නැහැ. එච්චරයි. නමුත් අධිකර ජනාධිපතිතුමා හැටියට එතුමාට ආණ්ඩු කොමිස්තාවේ ලොකු බලයක් තියෙනවා ශක්තියක් තියෙනවා. එතුමා එක්සිකියුටිව් ප්‍රෙසිඩන්ට්. මම ඉන්දු ආගමිකයෙක් හැටියට ඒකට විරුද්ධයි.
සියලු දෙනාටම සමගියෙන් හා සංහිඳියාවෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය සැකසීමට සියලු දෙනාම එක් විය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. නාරාහේන් පිට ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් මූලස්ථානයේ සංචාරයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් මූලස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම්ද මෙහිදී ආරම්භ කෙරුණා. නාරාහේන් පිට පොලිස් මූලස්ථාන සේවකයන්ගේ නවතැන් පහසුකම් වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකරනවා. මූලස්ථාන පරිශ්‍රයේ පැල රෝපණයකටද යුද හමුදාපතිවරයා එක් වුණා. වර්තමාන තර්ජනයන්ට අනුකූල වන ආකාරයට වෘත්තීය විනයගරුක යුද හමුදාවක් ලෙස අවශ්‍ය කෝණේ මා දැනුම ළඟා කර ගැනීමට අප නිරන්තරයෙන්ම කටයුතු කළ යුතුයි. රට රැකින ජාතිය ලෙස අප සම දිනකටම කිසිදු ජාති කුල වර්ග ભેදයකින් තොරව සියලුම ජනකොටස් වලට සමගියෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරයේ සැකසීමට අප සියලු දෙනා එකතු වූ කටයුතු කළ යුතුයි. වර්තමානයේදී දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව අමාත්‍ය තලතාතු කොරළ මහත්මිය පවසනවා. රත්නපුර එලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩසටහනට එක්වමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ පවුල් 1205ක් සඳහා එම හිමිකම්පත් ලබා දීම මෙහිදී සිදු කෙරුණා. මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එදා අධිකරණයේ තිබිච්ච තත්ත්වය තමුන්නාසිරර අපි නිතරම කියලා තියෙනවා. අද එහෙම තත්ත්වයක් නැහැ. එදා අග්‍රවීෂකාරතුමන්ලා ගෙදර ඇරියා. අද ඒව කරන්න බෑ. අධිකරණයේ ස්වාධීනයි. අපිටත් එකයි අනිත් අයටත් එකයි. ගමේ ඉන්න තමුන්නාසිරරටත් එකයි. හරි දේ කරගන්න පුළුවන්. කාගවත් දේශපාලන බලයක් අවශ්‍ය නැහැ. මේ රටවල් වල දුප්පත්කම පවත්වාගෙන යන්න ඕනේ අය තමයි අධිකරණයට ඇඟිලි ගහන්නේ. පොලිසිය රාජකාරී වලට බාධා කරන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇඟිලි ගහන්නේ. අපි එහෙම නැහැ. අපි හැම වෙලාවකම රජයේ සේවකයින්ට අවශ්‍ය නිදහස ලබා දීලා තියෙනවා. හරි දේ කරන්න පොලිසියට හරි රාජකාරී කරන්න අවස්ථාවේ ලබා දීලා තියෙනවා. අධිකරණය ස්වාධීන කළා තියෙනවා. හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා හරි දේ කළා හරියට ජීවත් වෙන්න. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අනුරාධපුර කටියාව කාගම විද්‍යාලය සඳහා එලිපහන් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු මිහින්තලය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සංජීව සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කාගම විද්‍යාලයට මහත් අඩුපාඩුවක් පැවති එලිමහන් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘති යටතේ. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 10ක්. විදුහල්පති TMGT ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ගරුවක් ග්‍රාමාත්තුමා සහ මුදල් අමාත්‍යාංශය මගින් ලබා දෙන ගම්පෙරළිය ප්‍රතිපාදන යටතේ වේගවත් සංවර්ධන ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ කටියාව යායනමය විහාර මහදේවි මහවිද්‍යාලයේ ක්‍රීඩාංගණයට අත්‍යවශ්‍ය පැවති ක්‍රීඩාගාරයක් ඉදිකිරීම සඳහා දින මුල්ගල් තබුන් ලැබුවා. ඒ වගේම මීන්තල ආසනයේ සියලුම පන්සල් පල්ලි දේවස්ථාන සහ හැම ගමකම මාර්ග ජල අවශ්‍යතා බෝක්කු අවස්ථා පාලං අවස්ථා ඇතුළු සියලුම සංවර්ධන කටයුතු සඳහා මේ මොහොත වෙනකම් රුපියල් ලක්ෂ 35000කට සංවර්ධන ව්‍යාපෘති මෙහින්තලේ ආසනයේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ 5 වෙනි වැඩසටහන මොනරාකලින් අද ආරම්භ කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ලබන 6 වනදා දක්වා මොනරාගල දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත ඉන්දික තුෂාර. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයේ රටපුරා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් මාලාවේ රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ 5 වන අදියර මොනරාගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරාවටම පැවැත්වුණා. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් ආවරණය වන පරිදි ප්‍රදේශ ජනතාවගේ ජීවන ගැටලු විසඳීම සඳහා මෙම වැඩසටහන් මේ දිස්ත්‍රික්කයේ පුරාවටම අද දවසේදී ක්‍රියාත්මක වුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා. මොනරාගල, තනමල්විල, මඩුල්ල, කතරගම, බුත්තල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11කට අයත් ග්‍රාම නිලධාරී වසම් 319ක් ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මකයි. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අද දිනය තුළ වැඩසටහන් 101ක් ක්‍රියාත්මක කෙරුණා. ඌව පළාත් සභාව මගින් ක්‍රියාත්මක කළ වැඩසටහන් සංඛ්‍යාව 37ක්. විවිධ රේකී අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන මගින් වැඩසටහන් 271ක් ක්‍රියාත්මක කෙරුණා. මොනරාගල මූලස්ථාන පොලිසියේදී මද්රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවැත්තුනේ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනට සමගාමීවයි. මද්රව්‍ය නිවාරණය පිළිබඳ පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්තුණා.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය උපකරණ හා මූල්‍යධාර ලබා දීම බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත මොණරාංගල දිස්ත්‍රික්කයේ ජනතාවට සංවර්ධන ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ හෙට දෙවැනි දවසයි. හෙට දවසේදීත් මේ පිළිබඳ සියලු තොරතුරු ඔබට ගෙනීමේ බලාපොරොත්තු වෙන මම දැනට සමු ගන්නවා මොණරාංගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සුනිල් පෙරේරා චමිලානන්ද සමගින් මම ඉන්දික තුෂාර. කතරගමටම පමනක් හිමි වූ සුවිශේෂී උරුමයක් පිළිබඳව ඔබට කියන්නටයි අප දැන් සූදානම් වන්නේ. ඒ පිළිබඳ මේ වර්තාව ගයන් ඇල්ලිගොඩගෙන්. කතරගම යනු අපේ රටේ තිබෙන තවත් සුන්දරමින්ම ඓතිහාසික ස්ථානයක්. කතරගමට මෙම සුන්දරත්වය සහ වටිනාකම උරුම වී තිබෙන්නේ කතරගම දෙවියන්ගේ හාස්කම් වල ප්‍රතිඵලයක් වශයෙන් බවයි කතරගම වැසියන් විශ්වාස කරන්නේ. කතරගමටම උරුම වූ බොහෝ වැදගත් දේවල් අතුරින් තින්නූර් වලට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයක්. තින්නූර් යනු කතරගම මෙන්ම අනෙක් දේවාලවලද දේව ආශිර්වාදය ලබා ගැනීමට භාවිත කරන ද්‍රව්‍යයක්. මෙය ඉන්දියාවේදී විභූති ලෙසින්ද හඳුන්වනවා. කෙසේ වෙතත් දේව ආශිර්වාදය ලබා ගැනීමට විවිධ යంత్ర මන්ත්‍ර ගුරුකම් සඳහා මෙන්ම විෂබීජ නාශකයක් ලෙසින්ද මෙම තින්නූර් යොදා ගැනීමට අප රටේ ජනයා පුරුදු පුහුණු වී සිටින්නේ මීට වසර සිය ගණනකට පෙර සිටයි. මේ ඇති සුවිශේෂී භාවය නම් ස්වභාවික තින්නූර් නිදි පවතින්නේ කතරගම නගරයේ පමණක් වීමයි. ඒ අනුව ලොව කිසිදු රටක ස්වභාවික තින්නූර් නිදි දක්නට ලැබෙන්නේ නැහැ. අපි මේ මොහොතේ ඉන්නේ මේ තින්නෝරු කැඳීම් කරන උමගක. විශේෂයෙන්ම ඔබට පේනවා මා වට කරගෙන මේ තියෙන බිත්ති කෝරයන්හි තැන්පත් වෙලා තියෙන තින්නෝරු. විශේෂයෙන්ම ඔබට මේ ස්ථානයේ දැක ගන්නට පුළුවන් කතරගම ප්‍රදේශයේදී පමණයි. විශේෂයෙන්ම කතරගමට පැමිණලා කතරගම සිට සිතුල්පව්ව දක්වා ගමන් කරනකොට කිලෝමීටර් 10ක් පමණ දුර කොච්චිපතාන කියන ගම්මානය හමු වෙනවා. මේ කොච්චිපදාන ගම්මානයේ වල්ලිමලේ කියන ප්‍රදේශයේ තමයි මේ තින්නෝරු කැණීම් කරන උමං පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ලෝකයේ කිසිම තැනක කිසිම රටක මේ ආකාරයෙන් ස්වභාවික තින්නෝරු කැණීම් කරන උමං පිහිටලා නැහැ. ඒ සුවිශේෂත්වයේ ඒ උරුමයේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ කතරගම ප්‍රදේශයට පමණයි. මේ පිළිබඳව සඳහන් කරන්නට ඕනේ. ඉතින් ඔබට පේනවා මේ උමං මාර්ග කිහිපයක් එකිනෙක සම්බන්ධ වෙනවා මේ ස්ථානයේදී. මෙතනින් අපිට ගමන් කරන්නට පුළුවන් එක් උමගකට විශේෂයෙන්ම ඒ කැණීම් සිදු කරනවා මේ බැතිමතුන්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ ස්ථානයෙන් ඔබට පේනවා ආලෝකය මේ උමකට ගමන් කරනවා. ඒ කියන්නේ මේ ස්ථානයෙන් තවත් උමකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එතනින් තවත් උමකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ උමං කිහිපයක් මේ ස්ථානයේ එකින් එක සම්බන්ධ වෙන බව අපිට පේන්නට තියෙනවා මේ ස්ථානයේදී. මෙම තින්නූර් ගැනීම තම ජීවන වෘත්තිය කර ගැනීමට කතරගම අවට ජන කොට්ටාසයන් පුරුදු වී සිටිනවා. එමෙන්ම මෙම තින්නූර් කැණීම් සිදු කරන්නේද කතරගම දේවාලයේ මංගල්‍ය ආසන්න වන මාසවලදී පමණයි. නමුත් අද වන විට මෙම තින්නූර් කැණීම් කරන භූමි ප්‍රදේශවලට අයිතිකරුවන් සිටීම හේතුවෙන් එම ජනතාව විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. මේකේ අයිතිකරු ඉන්න මාතේ පොස්තර නම් මේව අයිතිවාකාරයේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒ කොයි කාලවලද? ඒ කොයි කාලද අයිතිකරු හිටියේ? අයිතිකරු හිටියේ නැත්තේ සාමාන්‍ය දැන් අවුරුදු 10කට කලින් වගේ මේ අයිතිකරු හිටියේ නැහැ. කවුද මේ කියන අයිතිකාරද? මේක දැන් පිට ආය තම ඉන්නේ මේක. කතරගමයි? නෑ පිටයි ඉන්නේ. කතරගමයි ඉඳන් අල්ලගෙන ඒක පිටායට විකුණලා තියෙන්නේ මේවා. ඒගොල්ලන්ට විකුණන පස්සේ මේවා කොටු කරලා අක්තර මේ දෙක තුන නෙමෙයි. මේ අක්තර 50ක් මේකේ තියෙනවා. මේක අයිතිකාර 11. කොහොමද රජයේ ඉඳම කෙනෙක් කොටු කරලා පිටකෙට විකුණන්නේ? ඒක නිකන් තමයි දැන් ඒවට බලපත්‍රත් අදලා තියෙනවා. බලපත්‍රත් අදලා තියෙනවා මේවට. සංස්කෘතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන්ද වැදගත්කමකින් යුත් මෙම තින්නූර් කැණීම් කරන භූමි ප්‍රදේශ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය තවමත් යොමු වී නැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. එමෙන්ම මෙම ගැටලුවට රජය මැදිහත් වී හෝ විසඳුමක් ලබා දෙන ලෙසත් තින්නූර් කැණීම් වල නිරත ජනතාව ඉල්ලා සිටිනවා. බදුලු ඔය ඉහළ රක්ෂිත ප්‍රදේශයේ සිදු කෙරෙන ජල ජාවාරමක් හේතුවෙන් පානීය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මෙම ගැටලුවට වහාම විසඳුම් ලබා දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
බදුරුවේ ඉහළ රක්ෂිත ප්‍රදේශයක් වන කුබල්වල රක්ෂිතය තුළ මෝටර් යොදා ජලය ලබා ගැනීමට එම ප්‍රදේශයේ හෝටල් හිමියෙකු කටයුතු කරන බවට ජනතාව චෝදනා කරනවා. ඒ හේතුවෙන් අක්කර 45ක් පමණ වන වගා ප්‍රදේශයක් පාළුවට ගොස් ඇති අතර උග්‍ර ජල හිඟයකටද මුහුණ දීමට ප්‍රදේශවාසීන්ට සිදුව තිබෙනවා. එම රක්ෂිතය තුළ බැකෝ යන්ත්‍ර යොදා විශාල වලවල් සකස් කර ජලය පොම්ප කරන ආකාරය එම ප්‍රදේශය නිරීක්ෂණය සඳහා පැමිණි ග්‍රාම නිලධාරීවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට දැකගත හැකි වුණා. නළලින් 7-8ක් ගහලා තමයි මේ වතුර උඩට ගන්නෙ. ඒ වගේම දිය උල්පට්ටිය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරලා තියෙන මේගොල්ලෝ. අත් පාසල් ලේකම්තුමියට දැනුම් දුන්නා. ගොවි කාර්ක සභාවට දැනුම් දුන්නා. පොලිසිය මාර්ගයෙන් මේකට ගියා. කිසිම කෙනෙක්ගෙන් අපිට තාම සාහනයක් ලැබුණේ නැහැ. ජලමුල් පත්‍රිකා අපිට අරස්සා කරලා දෙන මිනිස් තමයි අපි ඉල්ලන්නේ. වෙන කිසිම දෙයක් මේ ඉල්ලන්නේ නැහැ අපි. පවුල් සායන ගානක් අනාතයි මේකේ. අනේ වීඩියෝ නම් කරන්න එපා. මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන බවයි ඇල්ල ප්‍රාදේශීය ලේකම් KAG ප්‍රියංගිකා මහත්මිය ප්‍රකාශ කළේ. අදින් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk